ස්වාමීන් වහන්ස අවුරුදු 5000කින් පස්සේ ධාතුන් වහන්සේලාගේ පරිනිර්වාණය සිදුවිය යුතුයි කියා බුද්ධ අධිෂ්ඨානයක් තිබෙනවාද ස්වාමීන් වහන්ස? කොතනකවත් සූත්‍රගත ධර්මයක නැහැ. බුදුරයන් වහන්සේ ඔය කාන්තා භික්ෂුණී ශාසනය පිහිටවන වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා, ආනන්ද අවුරුදු 1000ක් පවතින ශාසනය හරි අඩකින් අඩු වුණා මේ භික්ෂුණී ශාසනය මම ලබා දීම නිසා කියලා. අවුරුදු 1000ක් පවතින ශාසනය. ඒතකොට එතනදී බුදුරයන් වහන්සේ කියන්නේ මේ දඹදිව ශාසනය. දඹදිව අවුරුදු 1000ක් පවතින ශාසනය අවුරුදු 500ක් වෙනකොට සියල්ලම නැති වෙලා ගියා. තේනේ? ඒක බුදුරයන් වහන්සේ භික්ෂුණී ශාසනය පිහිටවන වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේලා සූත්‍රගත ධර්මයක කියනවා. ආනන්ද මේ අහරි අඩකින් අඩු වෙනවා දහසක් පවතින ශාසනය. ඒ ඉන්දියාව ගැන කියන්නේ. ඒ වගේම අවුරුදු 500ක් වෙනකොට ඉන්දියාවේ සියලුම ශාසන ධර්මයන් දුර්වල වෙලා ගියා. එතනෙනුත් බලන්න මම අර මාතෘත්වයයි ස්ත්‍රීත්වයයි කියන කාරණේ තුල ඔතනෙනුත් අපිට යමක් මතු කරලා ගන්න පුළුවන්. ඒ නිසා මම මේ කිව්වා වූ කාරණා නුවණින් ගලපලා බලන්න තව අවුරුදු 2400ක් යනකොට නෝනා මුර්ග සංඥාවක් සකස් වෙලා පරමායුෂත් 10ට බැහැලා නෝනා කාසායේ කන්ටකලක් පිරුණ ලෝකයක්. ඒ ලෝකයේ තුල රුවන්වැලි මහා සෑසමුදුන් වහන්සේ අනේ තිබේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. නමුත් ප්‍රාර්ථනා කළාට ප්‍රාර්ථනා කරපු දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා බුදුරයන් වහන්සේ දේශනා කරනවා. හේතුඵල ධර්මයන් ගලපලා බලන්න. හේතුඵල ධර්මයන් ගලපනවා කියන්නේ නෝනා අපි නිකමට හිතලා බැලුවොත් මේ පසුගිය අවුරුදු ගාණක් තිස්සේ අපේ රටේ තිබ්බ මහා යුද්ධමය වාතාවරණය නෝනා ඒ වාතාවරණය උච්ච අවස්ථාවට පත් වී තිබ්බනම් අද වෙනකොට කොයිසා රුවන්වැලි මහා සෑයද සෝමාවතී මහා සෑය එවැනි දේවල් කොයිසා තැනක තියෙනවද කියලා අපිට හිතා ගන්න බෑ. ඒ නිසා මේ මොහොතේ භික්ෂුවක් හැටියට මං S2 පියා ගන්න මොහොතේ මං මේ මොහොතේම දකිනවා අනේ රුවන්වැලි මහා සෑය මහා කාලගුණික දේශගුණික යුද්ධමය විපත්වලට අහු වෙලා සුණු විසුණු වෙලා ගිය දර්ශනය තමයි ධර්මයේ හැටියට බුදුරජාන් වහන්සේ හැටියට මම නම් දකින්නේ. ඒ නිසා ඔබ තව අවුරුදු 2400ක් යනකම් බුදුරජාණන් වහන්සේ දකින්නවා කියන කාරණයට යන්න එපා. 2400ක් යනකම් බුදුරජාණන් වහන්සේ ජීවමානව මතුවලා ධාතු පරිනිර්වාණයක් තුල බණ දේශනා කරනවා කියන කාරණේ හිතන්න එපා. මේ මොහොතේ ඔබ දැස් දෙක පියාගෙන මේ ජීවමානව සුදෝසුදුවට බබලන ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට බබලන මේ රුවන්වැලි මහා සෑය කාලගුණික දේශගුණික යුද්ධමය විපත්වලට අහු වෙලා මහා විනාශයන් සිද්ධ වෙලා මේ සතර මහා ධාතුවටම එකතු වෙන හැටි නුවණින් මොහොතක් දකින්න. ඒ දකින මොහොතේ ඔබ මේ නිමේෂයේදීම බුදුරජාණන් වහන්සේ ජීවමානව ධර්මයේ දේශනා කළා දැක්කා වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ එදා දේශනා කළත් ඒ දේශනා කරන්නේ මේ ධර්මයමයි. පංච උපාදානස්කන්ධය මේ රූපය අනිත්‍යයි, මහණෙනි අනිත්‍යයි, පිංගතුනි කියන ධර්මය දේශනා කරා. ඒ නිසා අපිට 2400ක් මෝහය පස්සේ යන්න ඕනේ නැහැ. ගියත් අපිට ලැබෙන්නේ කවදා හරි මිරිඟුවක්මයි. ඒ නිසා මේ මොහොතේ ඔබ දැස් දෙක පියාගෙන අර විදර්ශනාත්මකව රුවන්වැලි මහා සෑය දකින මොහොතේ මේ මොහොතේම ඔබ බුදුරජාණන් වහන්සේ දැක්ක දක්ෂේක් බවට පත් වෙනවා.